තාලේ මහසෙන් රජ දවස සංගමිත්තා පැවින මහා විහාරයේ ගිරිබත් කරන සමයේ වර්තමානයේ පවත්වන විනය සූත්‍ර අභිධර්ම කොටස් ආරක්ෂා වී පැවති එකේදී දැන් මේවත් දැන්න තියෙන ප්‍රශ්න තමයි මහා විහාරයේ ගිරිබත් කළාට පස්සේ ථේරවාදී පරපුර හිටපු අදහස් ඔක්කොම ඉවරයි එතන ඊට පස්සේ නව මහා විහාරය හදලා බාර දුන්නේ මහා විහාරයෙන් පොයේ කරන්නේත් නැතුව විරුද්ධව ભેද වෙන්නලා අභයගිරි විහාරයට ගිහිලා බුද්ධ වර්ෂ 400 දී විතර ඇති වෙන ප්‍රශ්නකින් ඒ ભેදේ වැඩි වෙලා අභයගිරි විහාරයට ගිහින් හිටව පිරිස හිටියා අභයගිරි විහාරයට ගිහින් පිටසගෙන ભેද වෙලා හිටන් දක්ෂිණගිරි විහාරයේ සාගරික කියලා කිසු පරම්පරාවක් ගියා දෙවනි සැරේ නව මහා විහාරයේ අලුතෙන් හදලා බාර දුන්නේ විසු පිරිස එහෙනම් ථේරවාදී විසුන් ඉඳලා නැහැ ඒ බුද්ධ වර්ෂ 500 දී විතර වෙච්ච සිද්ධිය ඔතරම බුද්ධ වර්ෂ 900 ගානට යනකම් අවුරුදු 400 ගානක් යනකම් මහා විහාරයේ හිටියේ ඒ පරම පරම්පරා හතක් විතර අවුරුදු 400 හිටියන් だっ තේ ඊට පස්සේ ඔන්න මේ මහා විහාරේ තමයි බුද්ධ ගෝසහ හඳුළු ආවයි කියයි ධර්මයේ අර්ථ ලියන ධර්මයේ අර්ථ ලියන ඉතරක් නෙමෙයි ඔය කාලේ වෙනකොට රාජ්‍ය ආගම බුද්ධ ආගම වෙලා ඇතුළු කරන පළවෙනි බලතලත් අරගෙන විශ්වයන් වහන්සේලා විශාල බලතලක් හිටව රාජ්‍ය පාලනය තැඟිලි ගහලා රාජ්‍ය හසුරුවන් කරන බලයක් ඇතුව හිටියා. රජුරුවන්ගේ කීමත් විසුණු හසිරාය කීමට අනුව කැපී පෙනෙන්න පටන් ගත්ත කාලයක් වුණා. හැබැයි ඒ කාලේ වෙනකොට ආවේ අර ථේරවාදී පරපුරේ විසුණු හසිරා නෙමෙයි. අවේගිරියෙන් බෙදිලා හිටා දක්ෂිණගිරි විහාරයට ගිහිල්ලා ඒකෙන් ඇවිදලා සාගලික කොට මේ විසු පරපුර වශයෙන් ආව පරපුරේ 400ක් අවුරුදු 400ක් ගිය පරම්පරාවේ පිරිසම ඒ. එතන පටන් ගෙන ආපු දේවල් වලදී ওই විවිධාකාර ඒගොල්ලෝ ආගෙන තිබිච්ච දේවල් සමහර ධර්මයේ නිවන්ද ගැලපෙන්නේ නැති දේවල් තියෙනවත් පුළුවන් අටුවාවල්දී ඕවත් එන්න පුළුවන් අනික් කාරණේ තමයි වේද ශාස්ත්‍රයේ සම්බන්ධ වෙලා තිබිච්ච වේදයේ තිබුණ අදහ බොහෝකටම ගැබ් වෙලා ඉන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ඉතින් මේ වගේ දේවල් වලදී අපිට බලා ගන්න තියෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඔය වෙලාවේ කලවම් වෙන්න පුළුවන් මුග්ග සූපේ කියලා කියන්නේ මුං ඇට හොද්දවායි කියලා තැම්පිච්චක් තියෙනවා තැම්පිච්ච නැති එකක් තියෙනවා ඒකම කලවම් දැන් ඔහොම දෙයක් ආවනම් ඔහොම දෙයක් එන්න පුළුවන් බවට ඒ සූත්‍රවලම කොටසක් තියෙනවා තව. හරි ඒවත් තියෙනවා. තෝරාගන්න බැරි පැටලුම් සහිත ඒවත් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් ආපුහම මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගන්න ස්වාමීන් දැන්ටමත් ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ විපරීත අර්ථ අදහ භික්ෂුන් වහන්සේලා දැනුත් ප්‍රකාශ කරනවා. මතු කාලීදී ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ සුද්ධ කළා වෙන් කරගන්නේ කොහොමද? පස්තිව ජනතාව මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ දේශනා කරන ගෝතමී එකතර ප්‍රශ්නයක් නෙමෙයි. යම් මගක් ඇසුරු කරනකොට රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ වෙන බව පේනවා. ඒ බුද්ධ දේශනා. එහෙම වෙන්නේ නැහනම් බයක් සැකක් නැතුව ඉවත් කරන්න. බුද්ධ දේශනා හොතෝරා ගන්න. පැහැදිලි ක්‍රමයක් පෙන්නනවා. එහෙනම් යම් මගක් ඇසුරු කිරීමෙන් ඒ තම තමන් දකින්න ඕනේ. රාගයේ වැඩෙන එකක් තමන්ට වෙන්නේ. රාගයේ නොවැඩෙන පරිහරණය සමන්ත පේන. රාගක් ක්ෂය කරන්න උන්දී පරිහරණය සමන්ත පේන පටන් ගන්න උනේ ධර්මයේ හැටි. ඒ මාධ්‍ය කරගෙන ඉවිලා නම් තවගේ මාර්ගය වඩා ගත්තහම මේ ප්‍රශ්න එකක්වත් නැහැ. අර පොතේ කොහොමද තියෙන්නේ මේ පොතේ කොහොමද තියෙන්නේ හොයන්න හරන්න දෙයක් ඇත්තෙත් නැහැ ඒක උඩ. තමන්ටම තේරෙන්න පටන් ගන්න ඕනේ. ප්‍රාණඝාතය කරනවා දූෂ්‍ය වෙනවද නැද්ද කියලා පොතෙන් අහන්න ඕනේ නැහැ. ප්‍රාණඝාතය කරන සත්ත්ව හිංසා කරන මිනිස්සිය කැම්දිය කීකන චර්යාවක් වශයෙන් ගෙනියනවා. ඒව දූෂ්‍ය හිතවිලි හිතනවා නම් ඊට අනුව කියනවා නම් කරනවා නම් ඒ මනස දූෂ්‍යකද ප්‍රසන්නකද කියලා පොතෙන් හොයන්න ඕනේ නැහැ දැන් අපිට තේරෙන්න ඕනේ. ඒකත් හොරගන්න වෙන කොහොමද ධර්මයේ දරක. අනුසත් දේවල් හොරෙන් බලෙන් මංකොලෙන් අරගන්න සැඩ විදිහට කරන අනුන්ට දුක් කරදර දෙන ඒ මානසිකත්වයක් නැත්නම් ඒක හොඳද සුජාතිකද? ඒක දකින්න ඕනේ. මේ දෙට යමක් යමක් නිසා සමාජයේ හතර දූෂිතතාවයක් විනාශයක් ඇති කරනවා නම් අවැඩක් සිද්ධ කරනවා නම් ඒ දූෂ්‍ය මනස තමන්ටත් අවැඩක් කරනවා ලෝකයටත් අවැඩක් කරනවා එසේ ක්‍රියාත්මක කරලා එහෙනම් ඒ මනසේ දූෂ්‍ය පදුත්ත මනසකින් යථාර්ථය කරා ඉන්න බෑ යථාර්ථය අවබෝධයට ගැලපෙන්නේ නැහැ ඒ සියල්ලම කරන්න හේතුව මොකද්ද නිත්‍යයි සුඛයි ආත්මා කියන මේ දෘෂ්ටිය මුල් වෙලායි ඔක්කොම කරලා තියෙන්නේ නැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන යථාර්ථය තෝරාගත්තා නම් අසාර ලෝකේ
මොනවා ලබා ගන්න වටිනා දෙයක් මට තියෙන කියලා වැටහිමේ. මහා වටිනාකම මත විච ලෝකයේ විච වටිනාකම මේ මනසේ බහිනවා. එන ඇතෙන්දි වටිනවා කියන දෘෂ්ටියට වැහිලා කරපු අයුතුකම් අසාධාරණකම් පෙනුන නැතුව හිටියේ ඒ හේතුව. ලෝකේ අසාරයි කියලා දැක්කට පස්සේ ඒ වහපු හේතුව එතනින් ගෙවිල යනවා. ඊට පස්සේ ලෝකේ හරියට හොඳ දේ හොඳයි කියලා නරක දේ නැගා කියලා අවැද්දේ අවැදයි කියලා වැඩ දේ වැඩයි කියලා පේන්න පටන් ගන්නවා. අධර්මයේ අධර්මය කියලා ධර්මය කියලා පේන්න පටන් ගන්නවා. අධර්මයේ අනුකූලව කටයුතු කළොත් අවිනයයි කියලා පේන්න පටන් ගන්නවා. ධර්මයට ගැළපෙන සේ කටයුතු කළොත් විනයයි කියලා පේන්න පටන් ගන්නවා. එහෙනම් අධර්මයයි අවිනයයි තෝරා ගන්නවා, ධර්මයයි විනයයි තෝරා ගන්නවා. ධර්මයයි විනයයි තෝරා ගන්න ඊටනුකූලව හිතලා කියලා කළ කටයුතු කළොත් ධර්මයේ ප්‍රතිඵල ලැබෙනවා. හේතුව හරිනම් ඵලය හරි. ඔය ටිකෙන් තෝරා ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේවා ඔක්කොම විවේචනය කරන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. විවේචනය කරන්න ඉතින්ලා අපිට අවශ්‍ය කරන කොටස පැහැදිලි කරලා තෝරාගෙන ඒ අනුගමනයෙන් අපේ වැඩේ කරගන්න ඕනේ. එදාට යාවදේව ඥානවත්තාය පරිසරිමත්තාය කියන කොටස වැඩෙනවා තමන්ට පේනවා නම් අධ්‍යක්ීම් තහිතන. ඥානීය බුදුන්පත් වෙලා සතිය බුදුන්පත් වෙලා යථාබෝධිය එයි. එදාට ධ්‍යාන ලැබෙයි මාර්ගඵල අවබෝධය පූර්ණ වෙයි. ඒ ටික ආවට පස්සේ අර දකින්න නුවණ හොඳට පැහැදිලිව මතුවෙලා ආයි. ආවට පස්සේ විග්‍රහ කරගාම පැහැදිලි විග්‍රහයක් ගත්තා. දැන් ඉතින් මෙහෙම දෙයක්. පහන් එළියක් තියෙනවා. අපි රාත්‍රියේ කරවල කාර්යයක පහන් එළියෙන් ලෝකෙ බලන් දයන්. ඒ ප්‍රදේශය බලන් දයනා විමර්ශනය කරන් දයන්. ආනපත්තු වලින් ඕකල්ලාගෙන ඇදගත් උන්දි කරගෙන ඒ වැතර අවධානය යොමු කරගෙන පහන් ඉදියේ ලෝකෙ හොයන්න ගියොත් එහෙම මොනවද හොයාගන්න පුළුවන්. පහන් ඉදියටත් මොනවා හරි පේනව බොරු නෙමෙයි. ඒක වර්තම. ඒ පහන් ඉදියේ වැටිච්ච සීමාව තුළ ඒ මතවල මොනවා හරි පේ. නම් හොඳට තරු කායලා තියෙන දවසක් තියෙනවා. ඒ වගේ පහනා කරලා යන්න ඕනේ තරු එළියෙන් හැමතැනම එක්තරා මට්ටම සියුම් ආලෝකයක් තියෙනවා. හොඳට ඇස්වෙනීම තියෙනවා නම් ඒ සියුම් ආලෝකේ ඒ මට්ටමද වටපිටාවේ තියෙන ස්වභාවයක් යන්තම් පේනවා. යම් තැනක තියෙන්න පුළුවන් ගොන්න ගහ. කොස් ගහේ කොලේ ගොන්න ගහේ කොලේ දෙකම එකවා. ලොකු ගහක් තියෙනවා කියන අර හඳ එළියට බලා තරු එළියට බලා ගන්න පුළුවන්. හැබැයි ඒ ගහ මොකද්ද කියලා තෝරා ගන්න බෑ. හඳ එළිය පායනවා. මොකද හඳ එළිය වැටෙනකොට. දැනුත් බලපුවහම කොස් ගහක් හරි ගොන්න ගහක් හරි කියලා සැකයකට හිටලා නැවත් එක්තරා ආසන්න මට්ටමක බලන්න පුළුවන් අපි. ඇසරලා බලනකොට ඒ ගහදී. ඕම ඉර පායන. දැන් නම් කොස් ගහද ගොන්න ගහද කියලා ඉරේලියෙන් ගහ අඳුන කියලා හොඳට වෙන් කරලා ගිය හැකි මේක අහවල දෙයක්. මෙහෙම දකින්න පුළුවන්. අපි දන්න එක්තරා මිනිස්සෙක් මලගෙදරක් කියන්නේ පුලහත් බොහොම දුර ඈත ගමනක්. ඈත ගමනක් ගිහිල්ලා ඉතම මොකද කරන්නේ? ඈ කරවලේ යන්න උනා යනකොට කරවලයි. පාර හරියට හොයාගන්න බැහැ. පේනවානේ. පිටිපන්දමක් පත්තු කරගෙන අලෙවිනි. වටේට බල්ලා ගිහිල්ලා. බැලුවා රවුම් ගහලා යන්නේ එකම රවුම. පාර හොයාගන්න බැහැ. ඊට පස්සේ එකතැනට යනකොට අලියෙක් ඉන්නවා අපේ. දැන් මේක මොනවා කරයිද නැහැ. ගහයි දන්නේත් නැහැ මේ කැලෑ පැත්තේ කියලා. වෙන දෙයක් විචා කියලා එළි වෙනකන් හිටියා ඇතෙන්ට. නැගිටලා බලනකොට හොඬ වැල වාගේ තියෙන ගලක්. ඒ ලොකු ගල් පරුවතේ මිනිහා දැක්ක අලියාවා. අනේ ඉරීරිය වැටට පස්සම අලියෙක් නෙවෙයි ගලක් කියලා දැක්ක. අර කරුකොලේ ඔගේ ගලක් දාලියද කියලා හොයන්න ගියා නම් හරි අමාරුයි හොයාගන්න. අලියෙක් එහෙම කියනනම් එහෙම අද ගන්න කියලා ගහනවා. බැරුම් කන්දවි. ගලක්ම දිවිලා වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ හරියට හොයාගන්න පුළුවන් ඈත තියාම දුර ඉඳන්ම අර විදිහට අර ආලෝකේ ආවන. ඒ වගේ දිවස් පහළ වෙනකොට පහන් එළියෙන්, අරු එළියෙන්, හඳ එළියෙන් ඔවගේ මතුවලා මතුවලා ඉඳලා එළියෙන් පාවෙනවා වගේ දිවස් පහළ වෙන දවසක් තියෙනවා. අන්න එදා තමයි මම රත ගහන්න ඕනේ ඔය විතර හරියට විග්‍රහ කරලා බලන්න. ඉතින් එහෙම ප්‍රඥා ලෝකයක් වැටෙන්නේ එහෙමයි. සෝවාන් පුද්ගලයාක් ලැබෙන විදිහ පහන් එළිය ලැබුණා වගේ එක මට්ටම. සකෘදා කාය පුද්දලට පරිවේදයට වෙනවා වගේ ලෝක අනිත්‍ය දුක්ඛ නත්ත වශයෙන් ලෝකේ අසාරත්වයේ වැටෙන මට්ටමක් තියෙනවා. අනාගාමී පුද්දලට හදේ දිහට වෙනවා වගේ ස්වභාවයෙන් ලෝකේ අනිත්‍ය දුක්ඛ නත්ත වශයෙන් ඊටලා වැටීමක් තියෙනවා.
අරිහතට වත්වෙච්ච දාට ඉරීලිය දැක්කා වගේ අංශු මාත්‍රයක් නැතුව සාහමුලින් දැකි. අන්න ඒ දාසරපත් වෙන උත්සාහ කරන්න ඕනේ. එතකන් ඔය විවේචනය කරන්න යන්න හොඳ නැහැ. ඔය විමර්ශනය කරලා ගිහලා අමාරු වෙයි. ඉතින් එහෙම සිවිපිලි සිඹියාන වුණ ලැබෙන්නේ දෙහෙවක්. අරිහත්යත් එක්ක ලැබෙන සිවිපිලි සිඹියා වුණ මහ බලවා. ඒ විලාස් මේ දහක් මේ අස්සක් මුල්ලක් නැර විග්‍රහ කරගන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. අඩු වෙලා තියෙනවා අඩු දැන් හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තියෙන මාධ්‍යයේදී මාධ්‍ය අනුගමනය කරලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපි අවශ්‍යදී කටයුතු කරගන්න. පල්ලෙහා ඉඳගෙන ඉහළේමයි ඉඳ ගියා තමයි ප්‍රශ්නේ වෙන්නේ. පැත්තේ ඉන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන් එතකොට. දැන් බොහෝකට මේ අභිධර්ම වැනි කොටස් ආරක්ෂා වී පැවති කෙසේද කියලා හනා එක තැනකම නෙමෙයි මේ ධර්මයේ තිබුණේ. බොහෝකටම ඔය අටුවා කතා තමයි ඉහළ හිටන් පරිහරණය කරන්න පටන් ගත්තේ. ඔය කියන මහා විහාරයේ නව මහා විහාරය. බුද්ධඝෝසාචාර්යන් වහන්සේගෙන් පස්සේ. ලියා කියන ගාහක් හදේ තියෙන්නේ ඔය එක එක කතාවල අටුවා කතා. අර්ථ කතා ලියන්න පටන් ගත්තාට පස්සේ තමයි හිතු හිතු සාහිත්‍ය කතා එක එක හුලොප්පන් කතා ඔක්කොම දාලා ලියා තියෙන්නේ. සමහරවිට ඒවැ තියෙන කතා බලපුවහම අද කියන අසභ්‍ය නව කතාවල තියෙනවා ඊට වඩා එච්චර ගුණ හරප නැහැ. ඒ තරම් ඒවත් ඇතුළත් වෙලා තියෙනවා මේ බෞද්ධ සාහිත්‍යයේ. ජාතක කතා සාහිත්‍ය අන්න එහෙම වෙන කොට නැගලා පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම දේවල් තමයි බොහෝ කොටම ඔය විසුණු හන්සලා එදා ලියා තින්නේ. ඔය කියන විදිහට වේද වෙනදා ගිය කට්ටිය තමයි තේර වරපුර අපි ගියේ කිය ලියා තියෙන්නේ. ඉතින් ඒවැය තියෙන කතා බලපුවහම බලන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම අසභ්‍ය විදිහට ලියවිච්ච කතා තියෙනවා. ඒකට කතා ගැන විග්‍රහ කරනකොට මහා කුණු හරප සම්බන්ධ කරලා. එහෙම ඒවත් බොහොම කොට තියෙනවා. සමාජයේ බිස්සු බිස්සිනු උපාසක උපාසිකා පිරිසක් අතරේ කියවන්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙම ඒවා බොහෝ තියෙනවා. පිරිසක් එක්කලා ඉඳලා ළමයිත් එක්කලා දෙමව්පිය දරුවෝ එකතු වෙලා ඉඳලා ඕනනම් පුතේ ජාතක කතා අර්ථ කතාවක් කියන අහගෙන හිටපල්ලා කියලා එහෙම කියන්න පුළුවන් જાතියව නෙමෙයි තියෙන්නේ. ඒවා බලන් ඕන අර වැඩි හිටියන් පවණයි කියලා තියෙන જાතිය එකක් හදාගෙන අර බ්ලූ ෆිල්ම් බලනවා වගේ බලන් ඕන එකක්. කියවන්න බෑ සෙනග ඉදිරි ජනකා ඉදිරි දරුවෝ ඉදිරි බලන්න බෑ. ඒවා තියෙන කතාවක් නිකවටවත් කියන්න බෑ. මේ වගේ කතාවල් තියෙන්නේ කියලා ඒ තරම්වත් එහෙම කතා ඒ වගේ කතා තියෙන. ඉතින් ඔය වගේ දේවල් සමන් ගත් ලියවිලා තියෙන්නේ. ඔය කියන බුද්ධඝෝසාචාර්යන්ගේ අර්ථ කතාත් එක්ක සම්බන්ධය ලියවිලා තින්නේ ඔන්න ඔහොමයි. ඉතින් අපිට ඒවෙන් ඇති වැඩක් නැහැ. අපිට අවශ්‍ය කරන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙනවා නිවන් දැකීමට දහම් කරසම් ඒක නිර්පදිතව තියෙනවා. ඒකකින් හේතුව බුද්ධ අධිෂ්ඨානයක් තිබුණා යම් කිසි දෙයකින් 5000ක් කල් කවුරු මේ ආසනයේ පවතිනකම් මේ ධර්මයේ නිර්ූපදිතව පවතිනද ඔය අතරින් ඒ ධර්මය හොයාගන්න කොටසක් හරි වෙනස් නොකර ගේන්න පුළුවන්. ඒ ටික තියෙන්න පුළුවන් අපිට ඒ දෙන්නේ හොයාගත්තාම ඇති අවශ්‍ය හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පතුරුහිඟ කාලයේ බොහෝ පුංචියෙන් තියෙන හරක් කුරියක් වැඩිච්ච දිනක මල රොල්ලක තිබි මල පාරක හරක් කුරියක් වැඩිලා තිබුණා නම් ඒ හරක් කුරියේ ඉවිච්ච තැනට එකතු වෙනවා මල රොල්ලේ වතුර ටික. ඊට පස්සේ වටේ තියෙන බොර ඔක්කොම පෑදිලා යන්තම් ඒක පෑදිලා පේනවා 3000ක් යනකොට අර හරක් කුරියට අහු වෙච්ච වතුර ටික. පිපාසයෙන් යුත් බුද්ධලේක වතුර බොන්න ගිහිලා ඉතින් ඕක දැක්කම වෙන වතුර නැත්නම් ඊට පස්සේ ගොට්ටකින් ගන්න ගියොත් එහේ මේ මල බොර වෙන හින්දා අත් දෙක බිම තියලා කකුල් දෙක පාස් කරලා තියලා ඉමේසුරුව කට තියලා උරෝලයි තහර වතුර ටික හොඳට ටික වනවා. මෙන්න මේ වගේ මේ ධර්මයේ හිඟ කාලෙට ඕවා ගැන විවේචනය කරන්න යන්නේ නැතුව අවශ්‍ය හරවත් හරිය විතරක් ගන්න කියලා පෙන්නනවා තේරුම් අරගෙන. අවසන් කාලත් ඡන්දය යන්න එපා කියලා. ඉතින් ඒ වගේ තමයි මේ කාලෙත් කරන්න වෙලා තියෙන්නේ.